හෙලෝ, මල්ලි මම සතු. ඔව් කියන්නකෙ. මේ මොකක්ද මල්ලි ඇත්තට වැඩ උනේ? මොකද මම ඔයාගේ වීඩියෝ දැන් දෙක තුනක්ම බැලුවා. ඔව්. මම පළවෙනි එක තමයි. නෑ මම ඔයා දැක්කද දන්නේ නෑ. මම දෙපාරක් තුන්පාරක් බෑග් කිව්වට පස්ස තමයි මට බෑගෙද්දා මං ඉඳගත්තේ. අශේ නෑ එළියට එක්කම ගිහිල්ලා එක පාරක් වා මට ඉඳගන්න කියලා. මාර අපි ගිහිල්ලා එක පාරක් ආවේ ආ එළියට ඉඳගන්න කියලා. සරි සරි නෑ මොකද නෑමද? මම උතන්ට එද්දී අක්කේ මේ දන්නේ නැහැ මීඩියා කන්ෆරන්ස් එකක් තියෙනවා කියලා. මං ගිහිල්ලා අර සිරස එක්කෙනෙක් එක්ක කතා කරා. ඔයා විතරක් නෙමෙයි මම දැනන් හිටියෙත් නැහැ. ඔය උත්තර කු කේස් එක කියලා මම හිතුවේ මේ මොකද ප්‍රෙස් කන්ෆරන්ස් එකක් කියලා කිව්වම මම හිතුවේ ඇත්තටම මේ පත්තර කට්ටියක් විතරයි. මං හිතුවේ නැහැ මේ ටීවී channel වලින් ඔක්කොම ඇවිල්ලා එහෙම සීන් එකක් කියලා මම දැනන් හිටියෙත් නැහැ. ඔව්. කොහොම දෙයක් දැන්නා නම් මල්ලි මම මගේ වීඩියෝට එන්නේ නැහැ. මොකද මම කෙල්ලෙක් නේ. ඔව්. මම හිතුවේ යූටියුබර් දැන් වාට කිව්වෙත් නෑ ආශෙන්නේ මම දන්නේ නෑ මේ කිසිම මම මේ ඊට පස්සේ මඩ දැන් මට බැපෝස් වෙන්න බෑනේ මල්ලි දැන් මම ඇත්තටම මම කොහොමද මම කටින් මම කතා කරලා ඔගොල්ලෝ පිටිපස්සේ හිටියා මම කටින් කතා කරලා ඉවර වුණාට පස්සේ මම දැන් කියන්නේ මට ඒ වෙනා බැපෝස් වෙන්න බෑනේ මල්ලි මට මේ කරන්න බෑ කියලා මට බැපෝස් වෙන්න බෑ දැන් කතා කරපු දේත් මම එදිනේ මම ක්ලියර්ලි මම කිව්වා මම ඒ වෙලාවේ මම ඔය අහගෙන ඉස්සේ මම ඒ වෙලාවේ කිව්වනේ මම කිසිම පක්ෂයකට නෑ මම තාම පාවෙන ඡන්දයක් මම ඇත්තටම මල්ලි මම තාම UNP එකට යන්න දෙන්නේ නෑ මම දෙන්නේ ඉතාලගෙන ඉන්නේ අංග කුමාර දිසානායකට දෙනවා කියලා මොකද ඇත්තටම කියන මට කිසි විශ්වාසයක් නෑ මේ පාලකව දෙන්නගෙන ඔව් ඔව් කතාව ඒක මම සී channel එකේම live chat එකේදී මේ ප්‍රශ්න වෙන්න කලින් කිව්වා ඔයාට කතා කරපු විදිහටම තමයි මට හිතා ගන්න මම ආව පළවෙනි වීඩියෝ එකට ගරුවා මං හිතුවා ඔයා මේ දැන් එක දිහර ගන්න මේක කරනවා ඇති කියලා මං හිතුවා. නැත්නම් noise TV එකේ දෙවෙනි කතාවත් පස්සේ මං ඒත් එක නෑ අක්කේ මං උතන්ට එනකම් දන්නේ නෑ. මං උතන්ට එනකම් දන්නේ නෑ අක්කේ. හිතන්නකෝ. මට එක වචනයක් කිව්වේ මට කිව්වේ මට කවුරුත් නෑ මල්ලි. පොඩ්ඩක් ඇවිල්ලා මාත් එක්ක පොඩ්ඩක් කතා කරපන් කියලා. ඔව් දැන් මෙච්චර කාලයක් දැන් මම කවදාකවත් මල්ලි මගේ channel එකේ වීඩියෝ එකක් කරමු කියලා මං කාගෙන්වත් ඉල්ලන්නේ නැහැ. ඔව්. මං ඒක සාමාන්‍යයෙන් මං කියන්නේ මං ඉල්ලලා කරගන්න දෙයක් නෙමෙයි. මං කිව්ව එකම දේ අර මණියාගෙන් විතරයි මං අහුවා ඒක. ඒක කිව්වට පස්සේ මං එතෙන් ගෙන කිසිම YouTube කෙනෙක් කි. මං මගේ channel එකේ කරේ නැහැ. මගෙන් අහගෙන ආවොත් තරොත් මිසක්. ඔව්. අක්කඩ ලොකු මඩක් ගහනව ඈ. මට අකේන්ට ගහන්නේ මට. ඔව්. අක්කඩ අක්ක ඉතින් අක්කත් කතා කරන්න. අක්කත් කතා කරන්න. මම කොහොමද මල්ලි කතා කරලා කියන්නේ මේක? ඔව් ඉතින්. ඇත්තටම මේක ගේමක් කියලා දැනගත්තේ ඔය ඉන්ටර්වියු එක කරලා දවස් දෙකකට පස්සේ. ඔව්. මගේ මට නම කියන්න දෙන්නේ. ඔව්. මගේ හොඳම යාළුවේ කෂෙන් ගාවින් ඉන්න මගේ අට ආස මනුස්සේ. ඔව්. මට පාසල් යනවා ඔබ මේකට ගියේ මේ ඔබ නොදැනද කිව් කියලා. මම සිට් එකේ වහලා. අක්කේ අපිව පාවිච්චි කරා. අපිව පාවිච්චි කරා යා. ඔයත් දන්නේ නැතුව දැන් බාන්න කී දෙනෙක්ව රවට්ටලා තියනවද කියලා මං කියන කතාව බොරුද මම දැන් සිලී දන්නවනේ මං හිතන්නේ ඕ මම සිලීට කවල්ලවක් තාම ගත්තේ නැහැ සිලීට මං අරගෙන අහන්නේ මේක එයා පොලිටිකල් සීන් එකක් කියලා මේක අනිවාර්යෙන් දන්නවා මොකද යූ මොකද අශේන් මගෙන් දවස් ගානකට කලින් මේ අහුවා ඔය මේ වලි යන්න ඔක්කොම කලින් අශේන් මගෙන් එකපාරට අහුවා මේ අක්කේ ඔබ යෝලෙන් බීද කියලා අහුවා ඕ මේ වලි යන්න කලින් මල්ලි හරි ඔව් ඔව් මට දැන් තමයි කල්පනා කරනකොට තේරෙන්නේ මේ මොන ගේමක් ගහුවේ ඉරාජ්ගේ ප්‍රශ්න වෙන්න කලින් මන්ද අදත් උඹට උඹේ වලවෙන වීඩියෝ එක දැක්කම මම ඒත් දැරදයිද ඌ යකෝමාර ඩෑල්ලන්නේ කියලා මම ඒත් අද මන්ද ගෙදර ඇවිල්ලා මම අද ෆුල් බිසි දේ එක ඔව් ගෙදර ඇවිල්ලා මේ නොයිස් ටීක වීඩියෝ එක බලන්න ඈ කොහොමද මට මිනිස්සු කියපුවයි දැන් ඔයා කියනවා මෙහෙම කතාව දෙවෙනි වතාවටත් ඔයා එකම කතාව කියනවා ඔව් මට ඒක නෙමෙයි ප්‍රශ්නේ. හැබැයි මම මිනිස්සෙක් කරදරයක වැටලා ඉන්න වෙලාවක අක්කේ මේ මෙන්න මේ දෙයක් මට මරණ කරගෙන මට මගේ අහුවකට වරිතු අක්කේ මට ඔබේ channel එකේ මෙන්න මේ වීඩියෝ එක මට දාන්න ඕනේ. ආ කියන්නේ ඉන්ටර්වියු එකත් ඔයාලට කියලා මේ බලෙන් කරව ගත්තේ. ඒක තමයි කියන්නේ. ඔයාව නිකන් පාවිච්චි කරලා තියෙන තොරනේ.
මාව නිකන් දෙකයි පණේ හැදෙන්න නිකන් අන්තිමට. මම මෙහෙමයි, මම හොඳට හොඳයි වගේම මල්ලි මට බලුවඩක් කරොත් මමත් දීලා දිනවා. දැන් මට තියෙන ප්‍රශ්නේ මේක. මම දැන් ඔයා වගේ මට කියන්න පුළුවන් මල්ලි. මම කොහොමද හටක් කළා කියන්නේ? මම මෙහෙමයි, දැන් අක්කා කිව්ව ගාම්ම අර මම නිවැරදි කරගත්තා වගේ ඔයත් නිවැරදි වෙන්න යනවායි කියලා මිනිස්සු ඊට පස්සේ ආයෙ වාඩ මඩක් ගහන්න ගන්නවා. හැබැයි ඉතින් මෙහෙමයි, ඔය බලු වැඩේ මට කරා කියලා කවද හරි ඔක රිටර්න් එකේනවා. මේකයි දැන් ඔයාට බැනලා පෝස්ට් හදලා තිබ්බනේ. නිකන් බුදුම්බේනේ, නිකන් හරියට මම රටේ ඉන්න හැම මිනිහගෙත් එක්ක මම බුදියන්න ගිහිල්ලා වගේනේ මට ගන්න. ඔව්. මේ මදිවට අර බාටෙන්ඩ එකයි දැන් ඒ අර කයිසරුයි ඒ සෙට් එකත් එකතු වෙලා දැන් වීඩියෝ එකක් කරලා ඒකෙත් බම්. ඔව්. අකේන් චුට්ටයි බයින්නේ. මගේ වීඩියෝ ටිකනේ බම් පට්ට ගහන්නේ. ඒක තමයි, ඒක තමයි. මේ ඇන්ටි වීඩියෝ මම හැමෝටම තම්මේ වන් එකටයි අනිත් එක කරේ ඔය ඇන්ටි වීඩියෝ කරේ එඩියුකේෂනල්. ඔව් ඔව්. ඒවා මේ බයිටට ගන්නේව නෙමෙයි. ඉතින් දැන් මේ අන්තිමට මේ නරක ගෑණි වෙලා තියෙන්නේ මම. ඒක තමයි අක්කේ, අපි හැමෝම පාවිච්චි කරා. ඉතින් මට මම ඉන්නේ මම හිතුවා අර පළවෙනි දෙන්නව මං හිතුවානේ මේ දෙක විතරක් නෙමෙයි. අම්මට සිරි. ඔකට ගිහිල්ලා බැලුවම හස්තිය දැක්කම මල්ලි මම ඒ මම ඇත්තටම මම අදාළදී කතා කරලා මම නිශ්ශබ්දව ඊට පස්සේ කියලා එඩිටින් කතාවම මම ඒකට කිව්වා. මොකද දැන් මේ නැත්තම් මේ ඔක්කොම යූටියුබර්ස් ලා ඕක කතන්දරයට යනවනේ. මම හිතනවා දැන් සිලීය වෙන යූටියුබ කෙනෙකුත් නෙමෙයිනේ. සිලීය වෙන යූටියුබ කෙනෙක් නෙමෙයි මල්ලි. මොකද දැන් යූටියුබර්ස් ලා බර සෙට්ටයක් කරනවා මෙහෙමයි මෙහෙමයි කියලා තමයි මටත් කිව්වේ. මම ඇහුවා, මම එදා ආපු වෙලාවේ මම ඔය ප්‍රෙස් කොන්ෆරන්ස් කතාවක් කිව්වා. මං කිව්වා මල්ලි ප්‍රෙස් කොන්ෆරන්ස් කිව්වම් බං හිතන්නේ පත්තරකාරයෝ කියලානේ. ඔව්. මීඩියා කොන්ෆරන්ස් එක කිව්වොත් තමයි දන්නේ මේ නිවුස් චැනල් හදේකෙත් නේ මෙහෙමයි මෙහෙමයි. හැබැයි මේ මන්න හිතන්නේ එක චැනල් එකක විතරයි ඔය මේ නිවුස් එකක් දාලා තියෙන්නේ. මට ඊයේද පෙරේදද මන්දනේ මං කෝල් කරලා මොකක් හරි ඒකට මං කතා කළා. ඔව්. මං දැන්වත් අර පොලිසිය කම්ප්ලේන් එක දැම්මද අඩුවානේ බං දැන්. ඒකට කතා කරා නම් මේක අපේ නම්බුව නැකෙන්න හරි මොකක් හරි බගුලක් කරපන්. ඔව්. අද දාලා මං හිතන්නේ. නෑ නෑ අද දාලා දැන් මට එතකොට කියනවා මේ අපි ඔයා එනවා දැන් මාත් පොලිසිය. මං කො මේ අනේ මේ කොහම නම් ආයෙනම් එන්නේ නැහැ කෝ ඔය දේවල් වලට මං ඔයකට ඇවිල්ලා. මම ඇත්තටම ඔයා කෝල් එකක් ගද්දි හිතුවේ දැන් අශේන් අයියා ඔයාටත් කියලා මට බණ්ණන්න යනවා දන්නේ නැහැ කියලා. ඒ කියන්නේ දැන් මට ටිකකට කලින් කතා කරලා ආයෙත් තර්ජනයක් කරා. මේ අශේන් අයියා. ඉතින් මම මුගේ ඉරක් එතකොට වෙනසක් නැහැ. මේ වන්ද ඉතින් මට නම් තේරෙන්නේ නැහැ. මොකක්ද මේ මේ මලන්නාටම මොකද්ද? ධීරජ අය හොඳයිනේ. ඒ අතින් බලද්දි. ඔව් ඒක නම් ඉතින් මාගේ කරියර් එක ඉවරයිනේ ඉතින්. මට දැන් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ගන්න විදියක් නැහැ මේ ආස්තිකරෙත් ඇයි කොහොමද මගේ මේසු මගේ ගැන තියෙන විශ්වාසය නැහැනේ. අක්කට පාර යන්න පුළුවන්ද? අදික සාදරේ නැහැනේ. පාර යන්න පුළුවන්ද අක්කට? පාර යන්න කියන්නේ දැන් මම කමං අලුතෙන් channel එක මූව් ගන්නවත් එක්ක අපි චැනල් එකක් ලොන්ච් කරත් මොන දේ කරත් මොන වැඩේ පටන් ගත්තත් එයාට යාව පිරිසිදු කරගන්නව ඇර එයාගේ අනාගතය ගැන හිතනව ඇර අපේ අනාගතය ගැන එයා හිතන්නේ නැහැ. එහෙම වුණා නම් අපිට ওই පෝස්ට් දාලා හැමතැනින්ම බනින්දි අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා හරි වීඩියෝ කට් එකක් දාලා හරි එයා එයාගේ පැත්තෙන් දෙයක් කරන්න ඕනේ. එයා හරි මිනිහෙක් නා. මම අපිව නොකිය උතන්ට ගෙන්නලා අපිව බලෙන් ඉන්දෝලා අනේ වන්දද මම මේක කරන්නේ උඹනම් හුදුනා මම මේ කල්පනා කරන්නේ යකෝ මම ගෑණී කියලා මම කතාවේ අපිට පුළුවන් දෙයක් තිබුණා කරපු වැඩෙන් එතකොට දැන් මොන රෙද්දක් ඇදන්ද කියන්නේ අක්ක සද්ද නැතුව ඉන්න එක තමයි ඉතින් හොඳම දේ ඉතින් මේ වෙලාව අනේ වන්දද මට තේරෙන්නේ නැහැ මගේ පැත්තෙන් මම මොක්කරි අයියා අක්ක වෙනුවෙන් කරන්න පුළුවන් නම් මම කරන්න මොකුණකට මම කතා කරන්නේ මට හරි කිතුනේ ඔක්කේ ඔයා මේ කතා කරන්නේ එහෙමයි මම කතා කරපු හැමදේම ඇත්තටම මම ඒ දේවල් බිලීව් කරන දේවල් විතරයි මම කිව්වේ ඕ දැන් එමුටි මේක හරවන්න මට මොනම දෙයක්වත් කියන්නේ දැන් ඉතින් කාලයාට මේ ප්‍රශ්නෙට දෙන්න දීලා මම සද්දන තුන් නිකන් ඉතිරිට මම ඇත්තටම ඊට පස්සෙම ලයිව් එකක් කියලා කිව්වා මම ඇත්තටම UFP නෙමෙයි ඔව් මම ඡන්ද දෙන්නේ නැහැ මෙහෙමයි 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 කියලාත් මම කිව්වා ඔව් ඒ පාර ලයිව් දැන් අක්කා උලෙන් ඉන්නේ නේ අනේ වන්දව මට නෑ නෑ උලෙන් ඉන්නවා නේ බය බය පිස්සුද මේ මෙහෙමයි මම කියන සැරේ මම කාටවත් උදව් ගන්න නෑ මං අහන්නේ මොනක් උදව්වක් අරගෙන නෑ මේ ඕජාතුවක මම දන්නවා මම උදව් කරොත් ඇරෙන ඔය පාවීඩිය එකද 1 මිලියන් වෙලා තියෙන්නේ මාගේ මූණ දාපු ඉන්නනේ ඔව් නැත්නම් ඔබ 1 මිලියන් යන්නේ නැහැ නේ කියනවා මූ මුල ඉඳන් කරේ මගේ නම කන එකනේ ඔව් මම ඇත්තටම කන්සෙප්ට් එක මම දැන් අහු වෙනවනේ ඇත්තටම ඕවට මම ඇත්තට කල්පනා කරනයි අපි සමාජයක හොඳද මට ඇත්තටම ඕනේ මල්ලි හොඳ දෙයක් කරන්නේ මම ඇත්තටම පබ්ලිසිටි ගැට් එක මම channel එක වෙනස් කරන්න බලාගෙනනේ ඔව් මට ඒ අන්තිමට මම වෙනස් වෙන්නේ නැහැ මම අලුත් channel එකක් පටන් ගන්න තේ වෙරේට ඔව් මේ
ඒ වුණාට හොඳ දෙයක් කරන්න මං අන්තිමට හොඳ දෙයක් කරන්න ගිහිල්ලා දැන් අන්තිමට මගේ ඒ ටාගට් එකට මට යන්න බැරි වෙනවා මේ කරපු වැඩේ. ඇත්තට මේ දවස් එක රිවර්ස් කරන්න පුළුවන් නම් බා දැන් අප්ලැන් ගිහිල්ලා මම ගිහිල්ලා මොනා හරි වීඩියෝ එකක් කරපු හැටි කියනවා. ආ මේ දැල්ලි දැන් ඉතින් අනිවාර්යෙන් මේකිට මේ ඔක්කොම මඩ ගහන එක මාරම ගිමුල්ල කරා. මේ විදිහට මේ කික් කරනවා මෙහෙමයි කියලා අනිවාර්යෙන් මට මඩ ගහනවා. ඔව් ඔව් ඉතින් ඒක තමයි. ඇයි බං මෙහෙම කරන්නේ නේද? මිනිසුන්ගේ ක්‍රියා එකක් නේද? මම උට වැරද්දක් කළා නෑනේ බං අවදාක. ඌ මගෙන් උදව්වක් ඉල්ලක හැම වෙලේම ජීවිතත් එක්ක සෙල්ලම් කරනවා වගේ. මට තාම උදව්වක් කරන්නේ නෑ මල්ලි. ඉතින් ඒකනේ අනේ මම ගෑණියෙක් බං මම ගෑණියෙක් කතාවද බඳන කතාවද වෙච්ච. ඔව්. මම ජීවිතේ ඇතිතරම් බස්ස විඳිනවද? මම සමාජයෙන් ඇතිතරම් ගැරවුම් වලට ලක් වෙනවද? ඔව්. ඒ එහෙම ඉන්න මිනිස්සෙක්ට එතකොට මේ වගේ කුණු කොටකට මේක පොලිටිකල් ගේම් එකක් නම් මල්ලි වෙන බහමනේ. ඇත්තට මේක පොලිටිකල් ගේම් නෑනේ. ඒකනේ ඔක්කොම එවන් අයින් උනේ. අඩු ගයින් උනා. සෙරිෆ්ලා බෑ කියලා කියනවා. ඈ තව ඒක ඇතුලේ ඉන්න යූටියුබර්ස් දෙතුන් දෙනෙක්ගේ මහා කියලා බෑ කියලා කියනවා. SL blogger ඒ අංකල් බෑ කියලා කියනවා. එයා කියලා කියනවා නෑ එයා වීඩියෝ එකක් කරන්න කියලා. ඒ වීඩියෝ එකක් කරා. හැබැයි එයා මේක දෙන්න බෑ කියලා කියනවා. ඔව් ඔව්. එතකොට එහෙම තියෙද්දි ඔක්කොම එයා තනියෙන් කරන්න ඕනේ. ඔව්. මොන බගුලටද බං මා වැදලා ගත්තේ මේකට? ඒකත් ඉතින්. උණ දේ උණ වෙලා ඉවරයි. අපි අනාගතය ගැන හිතමු. අනාගතය කියන්නේ බං ඉතින් අනාගතේ විනාශයි නේ බං මේ වැඩි. ඕක ටික දවසකින් හැරිලා යනවා. පා වෙලා මල්ලි කියන්නේ එහෙම නෙවෙයි බං. නෑ අක්කට මේක මට ෆෝන් එකෙන් තේරුම් ගන්න බෑ. මම අක්කව ඇවිල්ලා සැලුන් එකේ මීට් වෙන්නම්කෝ. හරි. මම නෑ බං එහෙම නෙවෙයි මට හරි දුකයි මොකද දැන්. හරි අක්කා අවුල් ගන්න එපා. අය නෑ එහෙම නෙවෙයි බං මම කතාවේ නෑ උනේ. මගේ වැරද්දකින් නෙවෙයි. ඕ. මගේ මිනිහගේ වැරද්දකින් තමයි මම අයින් වුනේ. ඕ. එහෙම වෙලා බං මුළු රටක් එකතු වෙලා බබ නොකරපු දෙයකට මට මඩ ගහනවා නේ බං. ඔව්. දැන් මට මඩ ගහන්නේ මම මිනිහ ගෙදරින් ප්‍රශ්නක්ද? පැනුම් ගහකට මේ තරම් තනියෙන් ඒ ආපු කරියේක කඩන එක බලු. මගේ මම කැප වෙනවට. ඒකත් ඒත් අපි කැමතිත් නෑ නේ අක්කේ. ඒකත් තමයි හවස් නෑනේ බං. මගේ ඒකත් කඩේ ගිහිල්ලානේ. ඒක තමයි ඒක තමයි. මගේ දේ අක්කට හවස් නෑ මගේ තැන. මේල් ටීම් එකකට කමක් නෑ. ඒක මගේ චොයිස් එක. ඔව්. මේක බං මගේ චොයිස් එක නෙමෙයි. බලමු බලමු අක්කේ මොකක් කරි ගන්න බලමු. මටත් කෝල් එකක් එනවා අක්කේ අපි බලමු මං අක්කව හම්බෙන්න එන්න මොකද වෙන්නේ කියලා. හරි හරි මල්ලි හරි ඔකේ. හරි. බුස්සරණ අක්කේ. පරිස්සමෙන් ඉන්න දුකෙන් ඉන්න එපා. හරි. හරි ඔකේ. බයි.